මහා එළිය සිව්පා සතුන් සඳහා වඩාත් සුප්‍රසිද්ධ ගෝනාටයි. දෙවෙනි තැන බොහෝ විට කළු වඳුරට ලැබුණා. දැන් තවත් කට්ටියක් පාර අද්දරට පුරුදු වෙලා. ඒ ශ්‍රී ලංකාවට ආවේනික වූ මේ රිලා රංචු. මවුන්ටන් ටෝක් මංකි නැත්නම් මවුන්ටන් රෙඩ් මංකි ඔවුන් මෙහෙඳින් වූ ඉංග්‍රීසි නාම. සාමාන්‍යයෙන් අපට මේ හැමෝම රිලා වුණාට ලංකාවේදී උපවිශේෂ තුනක් හමු වෙනවා. ඉන් දෙකක් පහත රට තෙත් හා පහත රට වියලි යන කලාප තුලදී හමු වෙනවා. තුන්වන උපවිශේෂය තමයි කඳුකර වැසි වනාන්තර තුල වෙසෙන මේ රිලව. මෙකාකා සිනිකා ඔපිස්තුමේලස් මේ උපවිශේෂය විද්‍යාත්මකව හඳුනාගත් නාමය. පහත රටදි හමුවන රිලවුන්ට වඩා එකවර හඳුනාගත හැකි වෙනස්කම් කිහිපයක්ම මෙකාකා සිනිකා ඔපිස්තුමේලස් උපවිශේෂයේ දකින්න ලැබුණා. මොවුන් මදක් විශාලව වර්ධනය වී තිබුණා. රෝම දිගින් වැඩි වී තිබුණා. පාද සහ වලිග ශරීරයේ ප්‍රමාණයත් සමග සසඳු විට මදක් කෙටි වී තිබුණා. කිස මුදුනින් ඉදිරියට නිරාවෙත් තියෙන රෝම වඩා දිගු බවක් දිස්සුණා. දැන් ආහාර සොයා ගැනීමේ පහසු මඟක් ලෙසට මොවුන් පාර අද්දරට පුරුදු වෙලා. මේ පුරුද්ද වැඩි දියුණු වුණොත් ඒක ඔවුන්ගේ ස්වාභාවික පැවැත්මට මහත් තර්ජනයක් වේවි. අපේ සංචාරක පිරිස් මේ ගැන දැනුවත් නොවන තාක්කල්. ඉහළ කඳුකරයේ ඝන වනාන්තරයටත් සීතල දේශගුණයටත් ඔරොත්තු දීමට පුරුදු වී සිටින මොවුන්ගේ ස්වාභාවික ආහාර ගැනත් බෝවී මහා හැසිරීම පිළිබඳත් මෙතෙක් ලංකාව තුළ ප්‍රමාණවත් හැදෑරීම් සිදු කර නැහැ. දැනට මේ ගැන විමසිලිමත් වන්නන් පවා දන්නේ මොවුන් කුඩා කණ්ඩායම් වශයෙන් වැඩි කාලයක් තුරුලතා මතට වී දිවි ගෙවන ජීවන රටාවකට උරු වී ඇති බව පමණයි. මෙකාකා සිනිකා ඔපිස්තුමේලස් උපවංශය ශ්‍රී ලංකාවේදී මහා එළිය, අග්ගල, පිදුරු තලාගල හා ශ්‍රීපාද අඩවියේ මුදුනෙහිදීද හමු වෙනවා. අපි තාමත් මහා එළිය තැන්නේ ඔබ දන්න ප්‍රධාන මාතෘකාවට පිවිස නැහැ. මේ ඔබ දුටුදී පට්ටිපොළ දෙසින් මහා එළිය තරණය කරන අපලත් ආදරණීය අත්දැකීම් වුණා. පුතෙක් බැලුවත් බලන්න තියෙන දේ අපමණ වූ හැරදා එන්නට සිත් නොදෙන මේ භූමියෙන් තවත් චමත්කාර ජනක සටහන් පෙළක් රැගෙන අප ලබන වරටත් ඔබ හමුවන්න. එය තවත් නැවුම් ලොවකට ඔබ ගෙනියනවා නොඅනුමානයි.